ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. විරාමෙන් අනතුරු ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ ආදරණීය කැදල්ලකට සිහින දකින ඒ වගේම ආදරණීය තැනක් එකතු කරගන්න සිහින දකින ඔබට වැදගත් වෙන දෙයක් පිළිබඳව තමයි අපි මතක් කරන්න සූදානම් වෙන්නේ ආකිටෙක් කැන්ඩි 2023 ප්‍රදර්ශනයේ සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ වාස්තු විද්‍යාන කූලව නිවසක් හදාගන්න ගොඩනැගිල්ලක් හදාගන්න මේ වගේ බොහෝ තැන්වලදී අපිට තියෙන දැනුමට වැඩි ශේෂ්ත්‍රීය කෙනෙක්ගෙන් දැනුමක් තෝරගන්න එක යොදාගන්න කොයිතරම් දුරට වැදගත් වෙනවද නේද අපි සාමාන්‍යයෙන් අපේ හිතමතේත බොහෝ දේවල් කරලා ඉවර වෙලා ගැටලු ප්‍රශ්නකාරී තත්ත්ව ඇති කරගන්න තැන් ඕන තරම් තියෙනවා ඒ නිසා ඒ තත්ත්ව වලින් බැහැර වෙලා ඔබට ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ව මුණ ගැහිලා මේ ඔස්සේ කතා බහ කරන්න හොඳ ප්‍රදර්ශනයක් ඔබට පවත්වන්න සේලු කටයුතු මේ වෙනකොට සූදානම් වෙනවා අද දවසේ සිට එළඹෙන ඉරිදා දින දක්වා මේක පවත්වනවා කියලා මතක් කරන්න ගමන් මේ පිළිබඳව තවත් වැඩිදුර තොරතුරු දැනගන්නට අපි ආරාධනා කළ අපිත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ හිටපු සභාපති වරලත් වාස්තු විද්‍යාඥ ඩී.එච්. විජේවර්ධන මහත්මයාට අයබෝවන් සුබසන. හොඳයි අපි යමු කන්ද උඩරටට ගිහින් එන්න. කන්ද උඩරට තුන්වෙනි වතාවට මේක පැවැත්වෙන්නේ. මේ ඇත්තෙන් මේ සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ තුන්වෙනි වතාවට. ඉතින් විශේෂයෙන්ම අපි කාලයකට පස්සේ මේ වගේ ප්‍රාදේශීය මට්ටමින් සංවිධානය කරන ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රණයක් ඉතා වැදගත් වෙන නගරයක නුවර අපි සංවිධානය කළ තිනවා. ඉතින් ඒ විශේෂයෙන්ම අපේ සංස්කෘතික මූලාරම්භයක් ගන්න පුළුවන් ස්ථානයක් හැටියට තමයි අපි මහනුවර නගරේ දකින්නේ. එහෙනම් අපි ඒක roots of identity කියලා ඉංග්‍රීසි වලින් අපි ඒක නම් කළ තිනවා. සංස්කෘතික මූලාරම්භය තමයි මේ තේමා කරගෙන මෙම ප්‍රදර්ශනයේ සහ සම්මන්ත්‍රණය පවත්වන්නේ. කන්දෝරු රට කියලා කියන්නේ සංස්කෘතික මේ දේවල් ගණනාවක එකතුවක් නේ අපි දකින ගෘහ නිර්මාණ කලාව ඇතුලේ හිතියන විවිධ දේවල් සංස්කෘතික මේ වටිනාකම් අතර කතා බහ කරනකොට මේක මහනුවරට අරගෙන යන එක ඒතරම් ලේසි දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඔව් මහනුවරට ගෙනියන එක ඇත්ත වශයෙන් මේ අද රටේ තියෙන තත්ත්වයක් එක්ක ඉතත් අපහසු බව ඇත්ත. නමුත් අපේ වගකීම් අපි ඉෂ්ට කරන්න ඕන. මොකද අපි ජනතාවට අපේ පෙන්වලා දෙන්න ඕන මේ වගේ පෞරාණික නගරයක තියෙන වැදගත්කම. ඒ කියන්නේ අපි වාස්තු විද්‍යාව ගත්තොත් තුඟක් වෙලාවට සමාජයේ ඇතැම් විට ලොකු දැනුමක් නැති බව සමහරවිට පේනවා. මොකද වාස්තු විද්‍යාව කියන්නේ ඒ යම්කිසි කාල සීමාවක ඒ රටක නැත්නම් ප්‍රදේශයක තිබුණු සංස්කෘතිය එතකොට ඒ තියුණු ගොඩනැගිලි නිර්මාණ තාක්ෂණය ඒ සියලුම දේවල් සම්බන්ධ වෙලා තමයි වාස්තු විද්‍යාත්මක වටිනාකමක් ඇති දේවල් බිහි වෙන්නේ. ඉතින් එතකොට අපි නුවර ගත්තොත් නුවර සුවිශේෂ වාස්තු විද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිලි රාශියක් තිබෙනවා. බලන බලන හැම තැනකම ওই දේවල් තියෙනවා. ඒ හින්දා යුනෙස්කෝ සංවිධානයත් මේක සංරක්ෂණ නගරයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් අපි නැවත නැවත මෙවැනි ස්ථානවලට ගිහිල්ලා පෙන්නු කළ දෙන්නේ මේකේ තියෙන වැදගත්කම. මේ නගරයේ තියෙන වැදගත්කම සහ ඒ තියෙන ගොඩනැගිලි ආරක්ෂා කර ගැනීමේ තියෙන අවශ්‍යතාවය. ඒක තමයි මූලික වශයෙන්ම අපිට මේ මෙහි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ අපි දැන් නගරයක් අපිට නවත්තන්න බෑ දියුණු වෙන එක. නගරය දියුණු වෙනවා. එතකොට මේ වගේ පෞරාණික නගරයක් දියුණු වෙනකොට ඒ පෞරාණික වැදගත්කමක් ඇති ඓතිහාසික වැදගත්කමක් ඇති ගොඩනැගිලි වලට හානියක් නොවන විදිහට තමයි මේ සෑම දෙයක්ම සංවර්ධනය කළ යුත්තේ. ඔව් ඒ නිසා හැම වගකීමක් තියෙනවා සම්ප්‍රදාය ආරක්ෂා කරගෙන නවීනත්වයේ මේකට අරගෙන තමයි ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ. එතකොට ඔය මේ වාස්තු විද්‍යාඥයෙක්ගේ කාර්යභාරය කියන කොටස බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ කියන කොටස ඔබතුමන්ගෙන් කතාවෙන් එකතු වුණා. අපි සඳහන් කරමුකෝ ඇත්තටම මේ වාස්තු විද්‍යාඥයෙකුගේ කාර්යභාරය මොකක්ද? අපි දැන් නිවසකට ගොඩනැගිල්ලකට වෙන්න පුළුවන් ඕනම තැනකට මේ අයගේ කාර්යභාරය කොහොමද අපිට යොදා ගන්න පුළුවන්? ඔව් දැන් වාස්තු විද්‍යාව කියන විෂය
අද සමහර වෙලාවට ඇතැම් අය තේරුම් ගන්නේ නැහැ හරියට. ඒ කියන්නේ අපි දන්නවා සැලසුම් ශිල්පීන් ඉන්නවා, ඉංජිනේරුවන් ඉන්නවා, ජ්‍යොතිර්වේදීන් ඉන්නවා. ඒගොල්ලත් සමහරලාට කියනවා ඒගොල්ලන්ටත් වාස්තු විද්‍යාව පුළුවන් කියලා. ඉතින් ඒකට ලොකු ගැටලුවක් වෙන මොකද්ද මේ වාස්තු විද්‍යාව කියන්නේ කියලා නේ. ඒතර වාස්තු හැමෝටම මේක කරන්න පුළුවන්ද කියලා. ඒතකොට හැමෝටම කරන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් අදහසක් පහළ වෙනවා. ඇත්තම අපි ඉතාමත්ම සරල උදාහරණයක් ගත්තොත් අපි දන්නවා පන්සල කියන එක. ඒතකොට පන්සලක තියෙනවා මූලික අංග බෝධිය තියෙනවා විහාරය තියෙනවා. එතකොට ඒ සියලුම අංග තියෙනවානේ. ඒතකොට අපිට ඉඩමක් හම්බ වුණොත් අපි ඉඩමක් හම්බ වුණොත් ඒවා ඒ ස්ථානගත කරන විදිය පෞරාණික සහ වාස්තු විද්‍යා දැනුමක් තියෙන පුද්ගලයෙක් එහෙම කරාම අපි මොකද්ද පන්සලකට ඇතුල් වෙනකොට අපිට හිතට එන්න ඕන. අපිට එන්න ඕන බුද්ධාලම්බන ප්‍රීතියනේ. ඒතකොට ඒක ඇති වෙන්න ඇති කරන්න පුළුවන් වටපිටාව ඒ පරිසරය නිර්මාණය වෙන්න ඕන වාස්තු විද්‍යාත්මක දැනුමක් ඇති කෙනෙක්. අපිට නිකන් ගොඩනැගිල්ලක් පෙන්වලා කියන්න බැහැනේ මේක පන්සලක් කියලා. ඒක තමයි. ඒතකොට අපි පල්ලියක් ගත්තොත් අපි දේවස්ථානෙට ඇතුල් වෙනකොට අපිට හිතට හැඟෙන මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ. ඒතකොට අපිට ඇති වෙන හැඟීමක් මේක සුවිශේෂ තැනක්, මේක දෙවියන් වහන්සේගේ තැනක් කියන හැඟීම ඇති වෙනවා. අන්නේ හැඟීම සහ දැනීම ඇති කරලා පරිසරයත් එක්ක බද්ධ වෙලා කරන නිර්මාණය තමයි වාස්තු විද්‍යාව කියන්නේ. ඉතින් තාක්ෂණික වශයෙන් ඕන කෙනෙකුට ගොඩනැගිලි හඳින්න පුළුවන් වුණාට ඔය අපි කියන විෂය අවුරුදු 7ක් ඉගෙනගෙන තමයි අපි මේ පිළිබඳව ප්‍රායෝගික තත්ත්වයට පත් වෙන්නේ. එනිසා එහෙම ප්‍රායෝගික තත්ත්වයට පත් වෙලා අපිට මෙහි තියෙන ශාස්ත්‍රයේ දැනුම ඒ වගේම මේ කියන දේවල් ටික ලැබුණොත් පමණයි අපි කියන දැනට නිවසක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්කම තියෙන ඕනම තැනකදී නිවැරදි සැලසුමකින් යුතුව මේ සියල්ල කරගන්න පුළුවන්කම තියෙන කියලා මතක් කරන්නට ඕනේ. මම අර ආරම්භයේදීම ඔබට කිව්වා ශාස්ත්‍රයේ ප්‍රවීණයන් ඔබට හමු වෙන්න පුළුවන් අද දවසේ සිට කියලා. හවස 4:30ට අද දවසේදී කැන්ඩි සිටි සෙන්ටර්හිදී මේක ආරම්භ වෙන සූදානම් ප්‍රදර්ශන. එනිසා අද රාත්‍රි 8 වෙනකන් මේ පැවැත්වෙනවා. අද සිට ලබන 30 වෙනිදා වෙනකන් ප්‍රදර්ශනයේ උදෑසන 9 සිට රාත්‍රී 8 වෙනකම් පවත්වන්න සියලු කටයුතු මේ වෙනකොට සූදානම් වෙලා තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. මහනුවරවට ඉන්න කෙනෙක් නම්, ඒ වගේම මේ කියන වටපිටාව ඇතුළේ ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන්කමක් තියෙනවා මේ සඳහා එකතු වෙන්න කියලාත් මතක් කරන්න ඕනේ. අපි කෙටි විරාමයක් අරගෙන මුණගැහෙන සූදානම් වෙන්න. අපි විරාමයක් අරගෙන මුණගැහෙන්නම් රැඳිලා ඉන්න ආරාධනා කරනවා ආදරණීය ජීවිතයත් එක්ක. හොඳයි, විරාමයෙන් අනතුරුව ඔබ නැවත සාදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්න අපි කතා බහ කරමින් ඉන්නේ ආකිටෙක් කැන්ඩි 2023 අධ්‍යාපනික සහ මේ ප්‍රදර්ශනයේ සම්බන්ධයෙන් වැදගත් වෙන බොහෝ දේවල් මේ පිළිබඳව ඔබට දැන කියා ගන්න පුළුවනි. ශාස්ත්‍රීය ප්‍රවීණයන් මුණ ගැහෙන්න ඍජුව මේ ඇත්තක ඔබේ තියෙන ගැටලු සාකච්ඡා කරන්න හොඳ අවස්ථාවක් මේ උදා වෙලා තියෙන කියලා මතක් කරන ගමන් අපි මේ අවස්ථාවට පිළිගන්නවා විරාමයෙන් අනතුරුව වරලත් වාස්තු විද්‍යාචාර්ය සුසිල් ලමහේව මහත්මයා. අයිබෝන්, සුබදසනක්. සුබදසනක්. ඉතින් මේ දැන් අපි ප්‍රදර්ශනය අද හවස පටන් ගන්න සියලු කටයුතු මේ වෙනකොට සූදානම් වෙනවා. මේදී ප්‍රදර්ශනයේ විතරක් නෙමෙයි තවත් වැදගත් වෙන සම්මන්ත්‍රණ මාලාවන් ගණනාවක් තියෙනවා කියන කාරණය මෙතුමගේ කතා බහ ඇතුළේදී එකතු වෙනවා. මම හිතන්නේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ කියන එක සම්මන්ත්‍රණයක් විතරක්ම නෙමෙයි නුවර කියන මේ අපේ අපිස කිව්වා වගේ කලින් මෙතන සම්මන්ත්‍රණයෙන් සමගාමීව තව හුඟක් ඇක්ටිවිටීස් වෙන වෙන ක්‍රියාකාරකම් හුඟක් සිද්ධ වෙගෙන යනවා. මේ අතරතුරදී එකක් තමයි ප්‍රදර්ශනය. වාස්තු විද්‍යාඥයන්ගේ දේවල් ඒගොල්ලන්ගේ නිර්මාණ සමාජගත කරන්න පුළුවන් හොඳ තෝතැන්නක් තමයි මේ සම්මන්ත්‍රණ මාලාව හරහා යන ප්‍රදර්ශනය. ඒක තමයි අපිට පුළුවන් එකම ක්‍රමය අපි කරපු ප්‍රොඩක්ට්ස්, ඒ කියන්නේ ආකිටෙක්ස්ලාගේ නිර්මාණ මහජනතාවට පෙන්වන්න පුළුවන් හොඳ තැනක් මෙතන. ඒක දැන් ප්ලැට්ෆෝම් එකක් කරගෙන තියෙනවා. ඉතින් මේක විසිට් කෙරුවොත් මේකට නරඹන්න යන හැමෝටම මේ ප්‍රදර්ශනය විවෘතයි. ඊට සමගාමීව මේ වර්ක්ෂොප් එකක වැඩමුළු පවත්වනා මෙතන. නොයෙක් නොයෙක් වාස්තු විද්‍යාඥයින් ඇවිල්ලා උදාහරණයක් හැටියට උණලී භාවිතයෙන් කොහොමද කන්ස්ට්‍රක්ෂන් එකක් කරගන්නේ, උණලී කොහොමද අපි භාවිතා කරන්න පුළුවන් අද තියෙන කොන්ටෙක්ස්ට් එක ඇතුලේ, ඒ විදිය දේවල් තියෙනවා.
වාස්තු විද්‍යාඥ ශිෂ්‍යන්ගේ ශිෂ්‍යන්ගේ වැඩමුළු කිහිපයක් තියෙනවා. මීට සමගාමීව ඡායාරූප ප්‍රදර්ශනයක් තියෙනවා, ඡායාරූප තරඟයක් තියෙනවා. එතකොට ස්කෙචින් දැන් ආකිටෙක් කෙනෙක් වුණාම අඳින්න පුළුවන් කියලා එහෙම එහෙම එකක් සර් එහෙම එකක් කියනවනේ. ඒක අත්‍යවශ්‍ය නැහැ කියලා අපේ ගුරුතුමෙක් ජෙෆ්රි බාව මහත්තයා කියනවා අඳින්න අවශ්‍යම නැහැ. පාට ඕන කරන්නේ අර මූලික සංකල්පය ඔළුව ඇතුළේ මවාගෙන ඒ ත්‍රිමාන චිත්‍රය ඇතුළේ සැරිසරන්න පුළුවන් නම් ඒක වෙන කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් නම් එතන වාස්තු විද්‍යාඥෙක් ඉන්නවා කියලා කියනවා. නමුත් මේ ඇඳීමේ හැකියාව එක 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 ආයුධයක් එක ටූල් එකක් වෙනවා. ඒතකොට ඒ ගැනත් පොඩි වැඩමුළු කිහිපයක් තියෙනවා මේ ශිෂ්‍යයන් සඳහා. ඒ කියන්නේ මීටත් අමතරව නුවර දිස්ත්‍රික්කයේ පාසල් 130ක් මේකට කැඳවනවා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒක කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතුව. ඒකට මේ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වාස්තු විද්‍යා ශාස්ත්‍රයට ඇතුල් වෙන්න පුළුවන් ඉඩ කරගෙන කියලා දෙන්න වරලත් වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය අපේ ඒපෙක්ස් බොඩි එක. ඒ කියන්නේ අපේ රටේ තියෙන වාස්තු විද්‍යාඥයන්ගේ මුදුන් මල්කඩ වගේ තියෙන ආයතනය ඒකට සම්බන්ධ වෙනවා. ඒක මේ BAE Board of Architectural Education එතනින් ඇවිල්ලා ළමයිව සම්බන්ධ කරගෙන විශේෂ සම්මන්ත්‍රණ ඒගොල්ලන්ට තියෙනවා. මීට අමතරව තව හුඟක් දේවල් මෙතන සිද්ධ වෙනවා. මේක හරිම වයිබ්‍රන්ට් මේ මේ මේක ලයිෆ් ස්ටයිල්. ඒ කියන්නේ අපි ජීවත් වෙන විදිහ සිල්ලා පැතිරලා තියෙනවා මේක නේද? ඔව් ඔව් ඒක ශේෂ්ත්‍රන් ගණනාවක ගණනාවක දේවල් දිගටම පැවැත්වෙනවා මේ දවස් කිහිපය තුළ. එනිසා ඔබට පුළුවන්කමක් තියෙනවා මෙහි අත්දැකීම් බිඳ ගන්න. අත්දැකීම් බිඳ ගන්න එන්න ඕනේ ඔබ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට ඇවිත් මෙහි අත්දැකීම් බිඳ ගන්න. වගේම අද හවස 4:30 සිට මේ සිල් කටයුතු සූදානම් වෙලා තියෙනවා. අපි වෙලාව බලලා එමත් මුණගැහෙමු. හොඳයි, ඔබටත් පුළුවන්කමක් තියෙනවා මේ ඔස්සේදී සහභාගී වෙන්න. මේ සඳහා කියලා මතක් කරන්නට ඕනේ අද හවස 4:30 සිට රාත්‍රී 8 වෙනකන් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අදින් ආරම්භ වන ප්‍රදර්ශනයේ ලැබෙන ඉරුද වෙනකන් උදෑසන 9 සිට රාත්‍රී 8 වෙනකන් පැවැත්වෙනවා කියලා මතක් කරන්නට ඕනේ. කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට ඔබට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඔබට අවශ්‍ය කරන තොරතුරු බොහොමයක් මේ ඔස්සේ දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා බොහොම ආදරෙන් ඔබට කියන්න ඕනේ. හරි, අපි සඳහන් කරමු වාස්තු විද්‍යා ආයතනය ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ මේ සම්බන්ධතාවය කොහොමද මේ ප්‍රදර්ශනයට සහ එහිදී සම්බන්ධ වෙන පිරිස පිළිබඳවත් අපි මතක් කරමු. වාස්තු විද්‍යා ආයතනය තමයි ලංකාවේ වාස්තු විද්‍යාව පිළිබඳ සම්පූර්ණ වගකීම් දරන රාජ්‍ය සංස්ථාපිත ආයතනයක්. ඒ විශේෂයෙන්ම මේ සංවිධානය කරන්නේ වාස්තු විද්‍යා ආයතනය. නමුත් අපිට තියෙන ප්‍රාදේශීය අපගේ වාස්තු විද්‍යා ආයතනයේ ශාඛාවක් තියෙන එකම ශාඛාව තමයි ওই නුවර තියෙන්නේ. ඉතින් ඒ මගින් මූලිකත්වය අරගෙන අපි මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනවා. අපි දන්නවා වාස්තු විද්‍යා ආයතනය වාර්ෂිකව කොළඹ පවත්වන විශාල අතිවිශාල ප්‍රදර්ශනයක්. ඒකටත් තව දින ගණනාවක්. නෑ, ඒක අපිට තියෙන වාර්ෂිකව තියෙන්නේ අවුරුද්දක් සැරයක් තියෙන්නේ. මේ අවුරුද්දේ පැවැත්වුණා එන අවුරුද්දේ තමයි ඒක තියෙන්නේ. ඒ අතරතුර අපි ප්‍රාදේශීය මට්ටමින් දැනට අපි මේ වගේ දේවල් කරලා තියෙනවා, යාපනය කරලා තියෙනවා, පුරුණෑගල කරලා තියෙනවා. මං කිව්වා මහනුවර තුන් පාරක් කරලා තියෙනවා. ඉතින් තුන්වෙනි වතාව. තුන්වෙනි වතාව. ඉතින් අපි ඒ පුළුවන් තරම් මේ වාස්තු විද්‍යාව කියන විෂය ජනතාව අතරට ගෙනියන්න ඕනේ. මොකද මිනිස්සුන්ට විෂය ගැන දැනුමක් නැත්නම් වාස්තු විද්‍යාවට පැවැත්මක් නැහැ. මම ඔයාලට කියවනේ මේ විෂය දන්නවයි කියලා කොටසක් ඉන්නවා. ඕන් කරන දේ ඒතකොට මිනිස්සුන් තේරුම් ගන්න මේ වාස්තු විද්‍යාවේ තියෙන වැදගත්කම. විශේෂයෙන්ම නුවර වගේ වැදගත් අපි අද කතා කරනවා සංචාරක ව්‍යාපාරය ගැන. අපි සංචාරක ව්‍යාපාරය ගැන කතා කරොත් නුවර මහනුවර බලන්න පුතරම් සංචාරක එනවාද? ඒතකොට ඒගොල්ලෝ ඇවිල්ලා බලන්නේ අර පෞරාණික වැදගත්කමක් ඇති ඓතිහාසික වැදගත්කමක් ඇති ගොඩනැගිලි. ඒ අතරට අපිට අනවශ්‍ය ගොඩනැගිලි, ඒවට නොගැලපෙන ගොඩනැගිලි ඉදිරිපත් වුණොත් ඒකෙන් අපිට බලාපොරොත්තු වෙන දේ රැකෙන්නේ නැහැ. ඒ හින්දා වාස්තු විද්‍යා ආයතනයට විශාල වගකීමක් තියෙනවා. රජයට ඒ වගේම අදාළ ආයතනවලට අනුමත කරන ආයතනවලට මේක නිතර මතක් කරලා දෙන්න. මේ නගරය අපි ආරක්ෂා කරගන්න ඕන, මේ ගොඩනැගිලි ආරක්ෂා කරගන්න. ඒක තමයි වාස්තු විද්‍යා ආයතනයෙන් කරන ලොකුම සේවාව.
එහෙම සේවාවන් ගණනාවක් කරනකොට මේ කරන සේවාවන් ඒ සේවාවන් එකට එකතු වෙනවා කියලත් මතක් කරන්නට ඕනේ. ඔබත් මහනුවරවට ඉන කෙනෙක් නම් ওই ප්‍රදේශයවට ඉන කෙනෙක් නම් සහභාගී වෙන්න පුළුවන්කමක් තියෙනවා. අද හවස 4:30 සිට ප්‍රසමයේ ඔබට ප්‍රදර්ශනයේ නරඹන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. එනිසා අද රාත්‍රිය 8:00 ප්‍රදර්ශනය අවසන් වෙන්නේ හෙට උදෑසන 9:00 සිට ප්‍රදර්ශනය ආරම්භ කරන්න රාත්‍රිය 8 වෙනකම් පැවැත්වෙනවා. එළබෙන ඉරිදා දවස වෙනකම් ඔබට මේක නරඹන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා දැනුවත් කරන්න ඕනේ ඔබව. තවත් මොන වගේ දේවල්ද මේ ප්‍රදර්ශනයට එන කෙනෙකුට දැක බලා ගන්න තියෙන්නේ? ආරම්භයේ සිටම ප්‍රදර්ශනයට එන තැන ඉඳන්ම විවිධ වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙනවා කියලා ඔබතුමා සඳහන් කළා. කොහොමද තවත් කතා කළා? ඒක මම හිතන්නේ මෙහෙමයි, මේකට සමගාමීව මේ සම්මන්ත්‍රණයට සමගාමීව හුඟක් දේවල් වෙනවා. එකක් තමයි වාස්තු විද්‍යා ශිෂ්‍යයන්ගේ සහභාගිත්වය ඇති වෙනවා. ඊට පස්සේ පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයක් මෙතන ඇති වෙනවා මේකට. ඊටත් අමතරව වරලත් වාස්තු විද්‍යාඥයින්ගේ ඍජු දායකත්වයක් තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රදර්ශනය හරහා. දැන් ඔය කී කාරණාවලට අමතරව නුවර ප්‍රදේශයේ ඉන්න ඉතා වැදගත් හැමෝම දන්න ව්‍යාපාරිකයන් 3 දෙනෙක් එක්ක විශාල වැඩමුළුවක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යවසායකයින් පිළිබඳව ව්‍යවසායකත්වය ගැන, වාස්තු විද්‍යාව ගැන ඒ වැඩමුළුවට සමගාමීව එළියේ වෙන කතාවක් වෙන කතිකාවක් කරගෙන යනවා වාස්තු විද්‍යා ආයතනය විසින්. වාස්තු විද්‍යා ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය එතන ඉන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රකාශන, ඒගොල්ලන්ගේ ග්‍රන්ථ අද පුළුවනි නුවර ඉන්න හැමෝටම ගන්න ගියොත් එහෙම 50%ක වට්ටමක් සහිතව ඒවා දෙනවාද? ඒක දෙන්නේ නුවර මේ KCC පරිශ්‍රයේදී පමණයි. මීටත් අමතරව උදේවරුවම හැම දවසෙම උදේවරුවම 11:00 වෙනකන් තියෙනවා වාස්තු විද්‍යාඥයෙක්ව හම්බ වෙන්න පුළුවනි. ඔබට තියෙන ප්‍රශ්න මොනව හරි වාස්තු විද්‍යාව පිළිබඳ තියෙන දැනුම අවශ්‍ය නම්, මොකක් හරි වැඩක් කරගන්න උපදෙස් අවශ්‍ය නම් එතන වෙනමම කවුන්ටර් එකක් තියෙනවා. ඒ වැඩමුළුව තියෙන තැනට ගිහිල්ලා ඕනම දෙයක් සාකච්ඡා මාර්ගයෙන් කතා කරගන්න පුළුවන්. ඒ පහසුකම සලසලා දීලා තියෙනවා. මීටත් අමතරව ගත්තොත් එහෙම මේ දැන් අපි කතා කරන ලයිෆ් ස්ටයිල් එක ගැන. ඒතර මේ ලයිෆ් ස්ටයිල් එක ගැන කතා කරනකොට මෙතන මේ නිකන් ෆුඩ් කානිවල් එකක්. ඒ කියන්නේ අපේ ජීවන රටාව ඇත්තටම ෆුඩ් සෙන්ටර්ඩ් ලයිෆ් එකක් අපි තියෙන. අපි කෑම හරහා තමයි හැම දෙයක්ම, උපන් දිනයකදී කෑම, මගුල් ගෙදරකදී කෑම, අවමංගල්‍යකදී වුණත් එතන කෑම තියෙනවා. ඒතකොට මෙතන මේ කෑම හරහාත් මේගොල්ලෝ එක ෆුඩ් ෆෙස්ටිවල් එකක්, ෆුඩ් කානිවල් එකක් බවට පත් කරනවා හැන්දෑවට. ඒක මම හිතන්නේ අමුතුම අත්දැකීමක් වෙනවා. ඒක කොළඹ පරිශ්‍රයේදී සිද්ධ වෙලා නැහැ. අපේ කොළඹ තමයි ප්‍රධානම මේ වාස්තු විද්‍යා සම්මේලනයේ වාර්ෂික සැසිය, අපේ ප්‍රදර්ශනය, ඊට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ වැඩමුළු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දේවල් ප්‍රදර්ශනය කරනවා වෙනම, ඒගොල්ලෝ සහභාගී වෙනවා. දැන් එතන කවදාවත් මෙන්න ෆුඩ් ෆෙස්ටිවල් එකක් අපේ මේ කෑම පිළිබඳව එක හරිම, මොකද වාස්තු විද්‍යාව කියන්නේ රසඥතාවය උරගා බලන තැනක්. ඒතකොට මේ රසඥතාවයක් කියන එක හරි අමාරුයි කාට හරි එක්ස්ප්ලේන් කරන්න. ඒක කියලා දෙන්න බෑ මොකද්ද රසඥතාවය කියන්නේ. මොකද රස එක්ස්ප්ලේන් කරන්න බෑනේ. අඹගෙඩියක රස මට පුළුවන් ද කාටද කියලා මෙන්න මේක තමයි අඹගෙඩිය රස. එහෙම කියන්න බෑ. ඒකව එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. විඳින්න ඕනේ. ඉතින් ඒක මේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ මේ අද ඉඳන් දිගටම පවත්වන මේ සැසි හරහා වාස්තු විද්‍යාව හරහා දේවල් රස විඳින්න පුළුවනි. ඊට පස්සේ වාස්තු විද්‍යාවට අනුගත වෙන අනිත් ක්ෂේත්‍රයන්, ඒ කියන්නේ urban sketching වැඩමුළුවක් වගේ එකක් යනවා. පේන්ට් කරන විදිය වැඩමුළුවක් තියෙනවා. ඒකට අපේ අමුද්‍රව්‍ය, අපේ රටේ තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරගෙන කොහොමද කරන්න කියලා මේ හැම එකක්ම පොඩි කාල සඳහා දවස පුරාවටම පැවැත්වෙනවා. මම හිතන්නේ මම ප්‍රශ්නෙට උත්තර දුන්නා කියලා. අනිවාර්යෙන්. ඒ නිසා අපි අවසන් වශයෙන් සඳහන් කරමු මේ ආරාධනා කරන්න පුළුවන්කමක් තියෙනවා එන්න මහනුවරවට ඉන්න කෙනෙකුට මේ සඳහා සහභාගී වෙන්න කියන කාරණේ සම්බන්ධ. අපි පිළිබඳව කියනම අපි වැඩසටහන අවසන් කරමු. ඔව්, දැන් මෙතුමා විශාල විස්තරයක් දුන්නා අපි කරන්න යන වැඩපිළිවෙල පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම අපි මහනුවර සායේ අවට සියලුම ජන කොට්ටාසවලට අපි ආරාධනා කරන්නේ මේ පිළිබඳ මෙතනට එන්න, වාස්තු විද්‍යාව ගැන දැනුමක් ලබා ගන්න, තමන් ඉදිරියට
කරන්න යන මොකක් හරි වැඩ තියෙනවා නම් ක්‍රියාකාරකමක්. එතකොට අදහසක් එනවා මොන වගේද වාස්තු විද්‍යාව කියන්නේ මොකද්ද, කාගෙන්ද මේ උපදෙස් ගන්න පුළුවන්. ඒ වගේ සියලුම දේවල් ලබා ගන්න පුළුවන්. අනිත් එක වාස්තු විද්‍යාව හදාරන්න ළමෙක් ශිෂ්‍යෙක් ඉන්නවා නම් ඔහුටත් වැටහීමක් එනවා මොකක්ද මේ වාස්තු විද්‍යාව කියන්නේ. ඒක තමයි මේකේ ප්‍රධානම කාරණාව අපේ මේ ප්‍රදර්ශන සහ සම්බන්ධ වෙමින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඉතින් ඔබටත් පුළුවන්කමක් තියෙනවා මහනුවරවට ඉන කෙනෙක් නම් මේ සඳහා සහභාගී වෙන්න. අපි මතක් කරන්නම් අද හවස 4:30 සිට ප්‍රදර්ශනය ආරම්භ වෙන රාත්‍රිය 8ට අවසන් වෙන්නේ. හෙට උදෑසන 9 සිට ප්‍රදර්ශනය ආරම්භ කරන්න එළබෙන 30 වෙනිදා වෙනකන් එළබෙන ඉරිදා දවස වෙනකන් ඔබට මේ ප්‍රදර්ශනේ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී දැක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්න බොහොම ආදරෙන් ඔබ දෙපළට බොහොම ස්තුතියි. නැවත දවසක මුණ ගැහෙමු. සියලු කටයුතු සාර්ථක වෙන ප්‍රදර්ශනය කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.